සුබදා සක්කිල පිළිගන්න අද ප්ලාන් ටෙක්නෝජි YouTube channel එකට එකතුන ඔයාලව. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ අපි වංගබටුවක් ආවක් ආරම්භ කරද්දී අපි අපේ මූලිකම ආරමුණ වෙන්නේ සාමාන්‍යයෙන් වැඩි අසන්නක් ලබා ගැනීම. ඉතින් අද මම වීඩියෝයෙන් කතා කරන්න ආවේ අපි කොහොමද වැඩි අසන්නක් සඳහා අපේ පැල ටික සූදානම් කරගන්න නිසා අපි බීජ හරියට තවාන් දාගන්න ආකාරය. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් Plant Technology YouTube channel එක subscribe කරන්න ඊට හැබැයි තියෙන bell icon එක click කරන්න ඒකල notification on කරගන්න එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට notification bar එකට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න ඕනේ සහතික කළ බීජ සහිත බීජ පැකට් එක. ඉතින් මේ අවස්ථාවේ මම යොදාගත්තේ ලේන ඉරි කියන ප්‍රභේදය. ඉතින් සාමාන්‍යයෙන් අපිට වැඩි අසන්නක් ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රභේදයේ බලපෑමක් තියෙනවා. මොකද සමහර ප්‍රභේදවල සාමාන්‍ය අස්වන්න සමහර ප්‍රභේදවල සාමාන්‍ය අස්වන්න වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. වම්බඩ වගාවේදී ඊටමත් වැඩි අස්වන්නක් ලබා දෙන ප්‍රභේද ටික වෙන්නේ ලේනිරි, ඒ වගේම අංජලි, අමන්දා කියන මේ දෙමුම් ප්‍රභේද ටික තමයි සාමාන්‍යයෙන් වැඩි අස්වන්නක් ලබා දෙන. අමන්දා, අංජලි, ඒ වගේම මේ ලේනිරි කියන බීජ මේ දෙමුම් බීජ හිටුමැරීම කියන සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා වම්බටුව ගාවට තියෙන බරපතල රෝග තත්ත්වයක් තමයි මේ බැක්ටීරියානු හිටුමැරීම. මේ බැක්ටීරියානු හිටුමැරීමට මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. ඒ වගේම මේ ප්‍රභේද තුනම ශ්‍රී ලංකාවේ ඕනම කලාවයක හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ප්‍රභේද තුනෙන් එකක් තෝරගන්න ඕන. ඔයා මේ බීජ අනිවාර්යයෙන්ම සහතික කළ බීජ නම් අනිවාර්යයෙන්ම යම්කිසි ක්‍රියාපටිපාටියකට අනුව මේ හැදිච්ච බීජ ටිකක් තමයි මේ සහතික කළ බීජ කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක බීජ පනතේ ලියාපදිංචි කරලා ඒ ලියාපදිංචි අංකේ තියනවාද කියලා බලන්න. මම මේ හොදාගත්ත බීජ පැකට් එකේ ඇක්ටලික් කියන දිලිරනාශකය බීජ ප්‍රතිකාරයක් විදියට යොදාගෙන තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මම බීජ ප්‍රතිකාරකයක් යෙදීම සිද්ධ කරන්නේ නැහැ අපේ බීජවලට. ඉතින් අපි තාවන් මිශ්‍රණය අදදී මේ තාවන් මිශ්‍රණය අනිවාර්යයෙන්ම පෝෂක සහිත පිරිසිදු තාවන් මිශ්‍රණයක් වෙන්න ඕනේ. ඉතින් මම මෙතන යොදාගත්තේ මතු පිටපස්, ඒ වගේම කොම්පෝස්ට්, ඒ වගේම 70% කරවුණු කර දහය. මතු පිටපස් 5ට, කොම්පෝස්ට් 5ට, කර දහය 3ක් කියන ප්‍රමාණය තමයි අපි අනුපාතයක් වශයෙන් මේ මිශ්‍රණයට යොදාගන්නේ. මේ ආකාරයෙන් මිශ්‍රණය මිශ්‍ර කරලා අපි හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේ ආකාරයෙන් තාවන් භාජනයකට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තාවන් තැටියක් වුණත් භාවිත කරන්න පුළුවන්, නැත්නම් ඔයාලට තියෙන භාජනයක් වුණත් යටින් සිදුරු කරලා ඔයාලගේ තාවනට යොදා ගන්න පුළුවන්. ඉතින් මම මේ ආකාරයෙන් මේ වීඩියෝ එක සඳහා ඉතාමත් කුඩා ප්‍රමාණයේ තාවන් තැටියක් යොදා ගන්නවා. ඉතින් අපි මේ තාවන් මිශ්‍රණය පුරව ගත්තට පස්සේ මේ තාවන හොඳින් අතින් තද කරලා අපි මේ තාවනට සම්තෘප්ත වෙන තරමට ජලයෙන් තෙත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ ආකාරයෙන් ජලයෙන් තෙත් කිරීම සිද්ධ කරාට පස්සේ අපිට පුළුවන් මේකට ජීවානුවරණය කරලා නැත්තම්, මම දැන් මේ ස්ටෙප් එක ටිකක් පස්සෙන් කිව්වේ, සාමාන්‍යයෙන් අපි කාබනිකව ජීවානුවරණය කරනවා නම් අපිට මේ තාවන් තැටියට අපේ මිශ්‍රණය දාගත්තට පස්සේ ජීවානුවරණය කරන්න ටිකක් අමාරුයි. මොකද කාබනිකව කරන ක්‍රම තියෙන්නේ සාමාන්‍යයෙන් උණු වතුර යොදන එක, එහෙමත් නැත්නම් UV කිරණ මගින්, එහෙමත් නැත්නම් පස පුච්චලා ජීවානුවරණය කරන එක තමයි අපි සාමාන්‍යයෙන් කාබනිකව කරන්නේ. ඉතින් මම අද මෙතනදී යොදාගන්නේ රසායනික ජීවානුවරණ ක්‍රමයක්. ඒ කියන්නේ කැප්ටාන් කියන දිලිරනාශකය තමයි යොදාගන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපි කැප්ටාන් මගින් හොඳින් ජීවානුවරණය කරගන්න ඕනේ අපේ තවන් පහත්තිය. මේ ආකාරයෙන් ජීවානුහරණය කරගත්තට පස්සේ ඔයාලට මේ පේන්නේ අපි පැය 24 කලින් ජලයේ පොගවගත්තු අපේ බීජ ටික. මේ වෙද්දි බීජ තුලට අනුද්වාරය මගින් හොඳින් ජලය අවශෝෂණය වෙලා බීජ ප්‍රවරණයට පත් වෙන්න සූදානම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේ බීජ ටික පේලියක් ආකාරයෙන් අපේ තවන් තැටියේ තැන්පත් කරගන්න ඕනේ. මේ තැන්පත් කරද්දී බීජය වගේ 4 ගුණයක උපරිම
යටකට තමයි මේ බීජේ තැම්පත් කර ගැනීම සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් ඊට වඩා ගැඹුරු අඩුවෙන් තමයි අපි බීජේ තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. මොකද බීජේ වැහිලා ගියොත් සාමාන්‍යයෙන් ඒ බීජය ප්‍රවණණය වෙන්න තියෙන හැකියාව නැති වෙනවා. මොකද බීජයට ලොකු ශක්තියක් අවශ්‍ය වෙනවා මේ පස් පසාරු කරගෙන උඩට එන්න. බීජ තැම්පත් කරගත්තට පස්සේ අපි සිහින් පස් තට්ටුවක් මේ ආකාරයෙන් අපේ බීජ මතට දානවා. මෙහෙම කරන්නේ බීජ වලට සිදු වන හානිය, ඒ කියන්නේ කෘමි සත්තුන්ගෙන් ඇති වෙන හානිය අවම කරගන්න. ඉතින් මේ ආකාරයෙන් යොදා ගන්න පස් අනිවාර්යෙන් ජීවාණු වර්ණ කරලා තියෙන පස් යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවටත් ජීවාණු වර්ණ ක්‍රමයක් යොදන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් අපි බීජ තැම්පත් කරගත්තට පස්සේ අපි මේක සුදු පාට රෙදි කැබැල්ලකින් ආවරණය කරනවා. මේ ආකාරයෙන් සුදු පාට රෙදි කැබැල්ලකින් ආවරණය කිරීමට හේතුව තමයි සුදු පාට යොදා ගැනීමට හේතුව ආලෝකය හොඳින් ගමන් කිරීම. ඒ වගේම රෙදි කැබැල්ලක් යොදා ගැනීමට හේතුව තමයි බීජ ප්‍රවණයට අවශ්‍ය වෙන උෂ්ණත්වය වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය පවත්වා ගැනීමට හැකියාව තියෙනවා මේ රෙදි කැබැල්ල මගින් අපේ තාවන තුළ. ඉතිවල් මේ පෙන්නේ බීජ තැම්පත් කරලා දවස් 11කට විතර පස්සේ පැලවීපයක්. ඉතින් මේ ආකාරය තමයි වර්ධනය ඔයාලට වෙන්නන්නේ. ඉතින් මේ තියෙන්නේ බීජය පැල කරලා සාමාන්‍ය දවස් 25ක ප්‍රමාණයක් ගියාට පස්සේ අපිට වම්බඩු පැලේ දිස්සන ආකාරය සාමාන්‍ය මේ ප්‍රමාණයේදී අපි ශ්‍රේෂ්ඨයේ කෙටිම හිටවීම සිද්ධ කරනවා. වම්බඩු කියන්නේ ඉතාමත් අධික ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය වෙන ආලෝක ප්‍රිය කරන ශාකයක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සෙවන නැති ස්ථානයක අපි මේක සිටවන්න ඕනේ. බටු වගාවේ පැල සිටවීම සහ බටු වලට ඇතිවන රෝග පාලනය කරගන්න ආකාරය සහ කාබනික ක්‍රම මගින් අපි කොහොමද මේක පාලනය කරගන්න ආකාරය මම ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අදට ගින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.